සතහනක් අපල දිනවා ඉංග්‍රීසි ජාතික එෆ් එච් මොඩල් කියලා මේ රාජ්‍ය සභාව පිළිබඳ අපි අහන්න ඕන එක දෙකයි සීගිරි නරඹන්න ආපු දමිල තරුණයා විත්තිය කුරුටු ගේවයි කියලා හැට්ටගට්ටකින් අත්තරන් කොට ගන්න. ඒ වගේම පිදුරංගල විහාරස්ථානේ කොල්ල කොළුකමට පසපැත්ත වෙන්නෝයි කියලා උන්ට නීතිය ක්‍රියාත්මක කළා. මේ රාජ්‍ය සභාව බිමට සමතලා කරන්න උත්සාහ දරපු කවුරු හෝ අමලයන් කොමේරටේ නීතිය ක්‍රියාත්මක වෙයි. අපි අහන්නේ කොමේරටේ නීතිය පාලකයන්ට මේරටේ නීතිය බලපාන්න නැද්ද? උන්ගේ ගෝලයන්ට මේ නීතිය බලපාන්න නැද්ද? එනිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කරුණාකර දැන් ඔහේ වැඩ පෙන්නන්න. මංගලයට මේ අරහෙන් නැගෙනහිර පුරාවස්තුවේ සංහාරය කරන බෞද්ධ සිංහලයෝ ඉන්න කුරුණෑගලත් මෙහෙම වෙනව නම් අපට ඉතින් අපසරණව තමයි. ඒ නිසා අපි ඉල්ලන්නේ 2014 නාගරික සංවර්ධන අධිකාරියේ ගැසට් පත්‍රයක් මගින් ගැසට් කරලා තියෙනවා 39 වන නියෝගයේ හැටියට උපලේඛනයේ 139 වන වගන්තිය සංරක්ෂිත ගොඩනැගිලි. ගොඩනැගිලි 10ක්. ඒ ගොඩනැගිලි 10න් 6 වෙනි එක බුවනෙක හෝටලයේ පැරණි උපදිසාපති කාර්යාලය. එතකොට මේ නගරාධිපති මේව කියවන්නේ නැද්ද? ඇස් පොට්ට වෙලාද? මේ තක්කඩි වැඩක් කරුණාකරලා අපි ඉල්ලනවා. අපි හිතුවනේ ගෝඨාභය වගේ මිනිහෙක් ආවහම අත වශයෙන්ම මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. දැන් අපට ආරංචි අගමැතිවරයාට කියනවලු හාමුදුරුවන්ට කියලා මේක පොඩ්ඩක් නිවැරදි කරන්න. මේ කරපු අපරාධ නිවැරදි කරන්න පුළුවන්. දැන් කොපුරා විද්‍යා බලද ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? අවම තරමින් මේ රටේ පුරා විද්‍යා නීතිය කොච්චර බලවත්ද කිව්වොත් පන්සලක වැසිකිළිවල කාරණා දෙන්නේ පුරා විද්‍යා බිමක. අවිල්ල පුදු දෙන්නේ නැහැ. ඒ නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අපි කියනවා කරුණාකරලා පුරා විද්‍යා බලද ගන්නව වහම නීතිය ක්‍රියාත්මක කරන්න. මේගොල්ලන්ගේ මේ රාජපක්ෂගේ සාටකයට මුවාවෙලා මේ හොරුන්ට මේ තක්කඩින්ට දුරදක්නා නෝනක් නැති මුද්දයන්ට මේ විදිහට උරුමයන් කොල්ල ගන්න දුන්නොත් හොඳට හිටි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක UNP ආණ්ඩුව කළත් එකයි, කෝට්ටු ආණ්ඩුව කළත් එකයි, කවුරු කළත් වරද වරදමයි. මේක අද මේ රටේ മന്ത്രിකමක් කියන්නේ, නගරාධිපතිකමක් කියන්නේ එක්ක නිදන් හාරන පර්මිට් එකක්, එක්ක වැලි කපන්න පර්මිට් එකක්, එක්ක පුරාවස්තු වලසන්න පර්මිට් එකක්, එක්ක ගල් කඩන්න පර්මිට් එකක්, එක්ක තැබෑරුමක් දාන්න පර්මිට් එකක්, එක්ක ගණිකා වඩන්නේ පවත්වා ගන්න පර්මිට් එකක්. මෙහෙම පුළුවන් ද රටකට යන්න? මේ අතර මෙම සිදුවීම පිටුපස සිටින දේශපාලන බලවේග පිළිබඳව සොයා බලා ඊට කඩිනමින් මැදිහත් වී කටයුතු කරන ලෙස හා මෙම පුරා විද්‍යා ස්ථානය නැවත ඉදිකර දෙන ලෙස ඉල්ලමින් හෙළබදු සමිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුකල ජිනවංශ හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් දෙයි.